ධසාධසාධෝ සමන්තා චක්කබාලේසු අත්ත්‍රාගච්චන්තු දේවතා සදධම්මංමුණ රාජස්ස සුනන්තු සග්ගමොක්ගැදම් ධම්මස් අවන කාලු අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සුවිී සුද්ධ සීලේසු සින්ධුපමස්ස සමාධිධම්මේසු පටවිී සමස්ස අනන්තඥානේසු ගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදුු සිල්කඳ සමුදුර සේමා නිසාල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස. සංසාර සෝතේසු සේතූපමස් දෝසප්පවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසා ධම්මාම තස්ස මොහඳුර සිදලන ලාහිරු සේමා. හසර ලියඹමැද පහුරක් සේමා කෙලෙසින්කිලුටුහල වැස්සක් සේමා සද හම්රුුවනට පිණිපාවේවා පටි පත් තිසාරේසු සම්මා ටිතස්ස ජුභූත මගගේසු යානගතස්ස කුසලේ සු ධම්මේසු කෙත්තූපමස්ස නමාමිසිරසා සුගතෝ රසස්ස පිලිවෙත්න් සරුවෙයි සුවදක් සේමා දම්රස ධනවයි මිහිරක් සේමා පින් ගග ගලෙන නිම්නය සේමා මහසඟරුවනට පිණිපාවේවා සාධසාධුසාධු. නමුতাස්्य ভাগවෙত අহাতෝ සම්্මා සම්্බුদදধাස්्य නমতাස්ස ভাগවෙত අহাত සම්্මා සම්බුদ්ধাස්्य නমতাස්ස ভাগවෙত අহাতෝ සම්্මා සම්্බුදধাස්्य ගින් සුධවිත්තං පරිසස්සසෙට්ທං කින්සු සුචන්නෝ සුखමාවහාතිී கிின்සු හවේසාධුතරං ප්‍රසානං කथං ජීවිං ජීවිත මාහු සෙට්ටන්ති සන්ධීධවිත්තං රි සස්සසෙටටන් ධම්මෝ සුචන්නෝ සුහමාවහාතිී සතචංහවේ සාදුු තරං රසානං ප්ඥාජීවින් ජීවිතමාහු සෙට්ටන්තිති ශ්‍රද්ධාවන්ත පංවතුනිි න් ලෝකයක් අනන්ත ගුණසුවඳින් සුවඳවත් කොට වදාල භාග්‍යවත් වූ අරහත් වූ ධරමරාජ වූ බුදුරජාණන් වහන්සේගේ නිික්ලේසි හද අරන සිසාරා හමායින මද පවනක් සදිසි මහනිල් මල් සුවඳ බිහිදෙන සිරි මුව මඩඩින් මේ ගුවන් තලේටු මුසුවූ සුදෝ සුදෝ බුදුරැස් ධහාරාවෙන් දිගන්තය එකලු කරමින් වදාල මෙලොවට පරලොවට ශාන්ත නිවනට උපකාරවන හේතුවන උතුම් ධර්ම පරියායක් ශ්‍රවණය කරන්නටයි ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා ලෝ සතුන් ලැබූ රැකවරණය ශාන්තිය මෙතෙකැයි කියා පමණ කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම නිසා අපාගාමී දුක් විඳින්නට නියමවෙලා තිබුණ දෙනෝදාහක් අපාදුකින් සදහටම ගැලවී ඒ මහා විපත වලක්වාගත්තා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා. ඒ වගේම තවත් අපමන පිරිසක් තිරිසම්ප්‍රේතාසුර ලෝකවල වැටෙන්නට නියමිතව තිබුණා ඒත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ හැම දෙනාටම ඒ උරුම වී තිබූ මහා දුක ඒ දුකින් අතමිදීම බේරීම පිණිස බුදුකරුණාවෙන් පිහිටවුණ ආරක්ෂාව මාවත යායුතු නොයායුතු කළයුතු නොකළයුතු සියල්ල පිළිබඳව අනුකම්පාවෙන් දේශනා කරලා හැම දෙනාටම වෙනස් නොවන රැකවරණය වෙනස්නවන ආරක්ෂාව වෙනස්නොවන පිහිට ලබාදුන්නා. ඒතරම් මහකරුණාවක් හිමි ඒතරම් මහ මුදිිතාවක් හිමි, ඒතරම් හා මෛත්‍රියයක් හිමි වෙනයම් සාාස්ත්‍රෘවරයෙක්. මහා පොළොව මත පහළ වනේ නෑ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවට පහළ වෙන්නට කලින් දුරඈත කාලයක මේ මිහි මඩලට කකු සඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපමන සත්වගක් සංසාර සාගරයෙන් එතෙරෙට පැමිණෙව්වා. ඒ බුද්ධසාසනය කාලයකින් පස්සේ අතුරුදන් වෙලා නැවතත් මෙ මහා පොළොවේ අන්ධකාරය අවිද්‍යා අන්ධකාරය රජයන කාලයක් උදාපත්වනාා. එහෙම කාලේ ගතවෙලා යද්දිමේ මහා භද්‍ර කල්පයේ දෙවනවතාවට කල්පකෝටි ගණනක් පෙරුම්දම් සම්පූර්ණ කරනලද කෝනාගමන දසබලධාරයේ බුදුරජාණන් වහන්සේ පහළවනා පහළවෙලා දෙවි මිනිසුන්ට අමිල්ල රැකවරණය සලසා දුන්නා. ඒ බුදු සසුනත් නොබෝ කලකින් අතුරු දන් වුුණා නැවතත් අවිද්‍යා අන්ධකාරයෙන් සත්ව ලෝකයේ වැසී ගියා. ඔය විදිහට කාලෙ ගත වෙලා යනකොට පෙරජාති ජාතිත් පෙරුම්දම් පුරමින් සෞ් සතුනට පිහිට පිළිසරන්න ලබාදීමේ හා කාරුණික සිටිවිල්ලෙන් සමත්‍රින්සත් පාරමී ධරම සම්පූර්ණ කරන ලද කාශ්ප බුදුරජාණන් වහන්සේමේ මහ පොළවට වැඩම කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මධුර මනෝහරසුරී සද්ධරමය දේශනා කරලා ඇවිලගත් සිත් සතන් දහම් සිසිලෙන් නිවාලමින් සත්‍යාලෝකය ධරමාලෝකය ප්‍රඥාලෝකය ජීවිතවලට ලබාදමින් මුහඳුර සිඳබිඳදා අපමණ පිරිසක් සංසාර අන්ධකාරයෙන් ප්‍රඥාආලෝකය වෙත පැමිණෙව්වා. ඒ බුද්ධ සාසනයත් වැඩි කාලයක් තිබුුණෙනෑ අතුරුදන් වෙලා නැවතත් මහා අන්ධකාරයක් මහ පොළොවට උදාවනා. සෞ සතුනට පිහිටක් පිණිසරනක් නැතුව අන්දමන්ද වී පාපයෙන් නැහැවිී බොහෝ පෞකම් ඩැස්කරමින් බොහෝ දෙනා නිරයගාමී වෙනවා තිරිසම්ප්‍රේතාසුරලෝකෙ වැටෙනවා. ආයෙමත් දෙවිමිනිසුන්ට පිහිටක් නැතුවාසරණ වෙච්ච කාලි තමයි. අප භාග්‍යවත්තුූ වරහත්තුූ තුන් ලෝකෙයක් සනසාලූ ධරමරාජ බුදුරජාණන් වහන්සේ ලුම්බිණී සල්වනයෙන් මේ මහා පොළොවට වැඩම කරන්නේ. මීට අවුරුදු දෙදහස් හයිසියකට ඈත දවසක වෙසක්පුන් පොහෝදිනරාත්‍රී කාලයේ ලොෞතුරා බුද්ධරාජ්්‍යට පැමිණිලා අපමන සත්වගක් දහම් සුවයෙන් සතපන්නේ ඒ මහාකාරුුණණික බුදුරජාණන් වහන්සේ. ි සල්වනයෙන් ලෝසතුන්ට ලබාදුන් ප්‍රතිඥාව බුද්ධගයා පින්බිමේදී සනිිටුහන් කරමින් ඉසිපතන මිගදායෙන් දහම් අමා සුනීලදිය ධාරාව මතු කරලා සංසාර වියරු මරුකතර මැදින් ගලායන සිසිල් රලපතර ඇති ධාරා සහිත සුනීල ගඟුලල්ලක් වගේ දුරජාණන් වහන්සේ ධරමධාරාව ශාන්තිධාරාව කරුණාධාරාව මහමෙත් මුදිිතා අමධාරාව සෞසතුන්ගේ හදවත් වෙතට ප්‍රවේශ කලාඇතුල් කලාත් රාගේෙන් රතුූ සිත්್ඇති මිනිස්සු විරාගීන් බවට පත්තුනා ද්වේසයෙන් දුෂ්ට වූ මිනිසුන් මෝහෙන් මෝහිත මිනිසුන් ඒරිසියාාවෙන් මසුරුකමින් පාපයෙන් දुස්සීලකමින් ඇලලීගිය මිනිසුන් ඒ පාප මල ධෝවනය කළේ තතාගතයන් වහන්සේගේ නික්ලේසි හදමඩලින් පැනනැගි මුවමඩලින් දිගන්තේයට ගලාආ සිසිල්දිය ධාරා සධිති සාන්ත අමා ධරමය තම හදවත්වලට ඇතුළු කරගැනීමෙන් අනතුරුව. ඔය විදිහට මේ මහා පොලොවේ ඒ බුදුරජාණන් වහන්සේ සිදුකරන ලද දහම් මෙහෙවර. වචනවලින් කියා ලියා සටහන් කරාව සංකරන්නට බෑ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිහිටවුණේ අසරන මිනිසුන්ට පමණක් නෙවෙෙයි. සමාජයේ තරාතිරම් වශයෙන් විවිධ වූ මට්ටම් වසයෙන් විසම වූ සෑම පුද්ගලයකුටම එකසේ පහිටක් සලසා දුන්නේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ. කොයි කාටත් වැටහෙන විදිහයට පරම ගම්භීර ධරමය සිරි මුවමඩලින් දේශනා කරන විලාසය සැබවින්ම ආශ්චරයමත්. බුදුරජාණන් වහන්සේගේ ඒ කරුණාවිලාස චරිතාපදාානයෙන් ස්වපත්තුූ දෙවියෝ බ්‍රහ්මයෝ අදපවා දෙවිමිනිස් ලෝකයේ මේ උත්තම දාමේ සැනසීම රැකවරණය විඳනවා. බුදුරජාණන් වහන්සේ නි දුගතියෙන් බේරයේ සුගතියට යන්නට වාසනාව හිමි කරගත් දෙවිවරු බ්‍රක්්මරාජවරු අදපවා ඒ බුදුගුණ මහිර සහිකරමින් සතුටු වෙනවා බුදුරජාණන් වහන්සේ අපමන කරුණාවකින් මේ ධරමය වදාළ නිසා කාටත් සමසේ ඒ ධර්මරාජ්‍යයේ කොටස්කරුවන්වීම හැකියාව රද අටම ලැබුණා මහ කරුණාවක අසිරිය කොපමනද කියනවනං කුණුකානුවේ අමුಸොහොනිේ ජීවිත අවසසාන් කරාන්නට නියමිතක සිටි කුඩා දරුවන්ගේ පටන් පුක්කුසාතය උදේන වගේ මහ රජවරු දක්වා බිම්සර කොසොල් වගේ මහ රජවරු දක්වාම මිනිස් ලෝකෙන් පටන්ගෙන සක්දෙව් රජතුමා සුයාම දෙවුරජුන් සන්තුසිත දෙවුරජුන් ඇතුළු සියලුත් දෙවිවරුන්ට සාම්පති සනංකුමාර වගේ බ්‍රහ්මරාජවරුන්ට මේසක්වල පිටසක් වල දෙවියන්ට බ්‍රහ්මයන්ට සමාන සැනසීමක් අඩුවක් නැතිව ලබන්නට ඒ බුදුරජාණන් වහන්සගේ මහ කරුණාව හේතු වුණා. උදේසන කාලයේ තතාගතයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිමින්. ඒ කරුණා ජාලාව කරුණා දැල අනන්ත සක්වල වෙත පතුරුවා හරිනවා. සුවඳ කුටියේ පටන් හාපපස ඒ මහා ඥානයේ පතුරුවනකොට දෙවරම් විහාරයාවට සැවත්නුවර රජගානුවර සොලොස් මහා ජනපද දඹදිව් තලයට. අයිති වන මේ මහ පොලවේ සියලු බහොමීින් එවගේම පූර්විදේහෙ අපරගොයානය උතුරුකුරු දිවයින මෙසෑම තැනක් දෙසම කරුණා සමාපත්තියෙන් බලාබධාරෙනවා. ඉන් අනතුර ප්‍රේතලෝක දෙසත් බලනවා. ඉන් අනතුරුව නි්‍යලෝක හය දෙස බලනවා බ්‍රහ්මලෝක සියල්ල දෙස බලනවා. මේ සක්ල ත්‍රිහේතුක ප්‍රතිසම්දිිලාබී යමෙක් වේනම් ඔවුන්සිිල් දෙනා දෙසම බලනවා. පෙරජාතිත් ජාති ධරමය පුරුදුකල දානේශීලයේ වඩනලද බුද්ධානුසති භාවනාව පෙරසංසාරය පුරුදු කරන ලද. යම් කෙනෙක් ඉපදිලා ඉන්නව නම් ඒ හැම දෙනාමත් ඒ කරුණා දැලට කරුණා සමාපත්තියට හසු වෙනවා. මේ සක්වලින් පිට යම් සක්වලක සම්බුදු පිහිට ලබන්නට සුදුසු පුරනලද ගුණ ධරම ඇති පාරමී ඇති යමෙක් වේ නම් ඒසීලු දෙනාටත් ඒ බුදුරජාණන් වහන්සගේ කරුණා සමාපත්තියෙන් සැනසීම ලැබෙනවා. මේ විදියට සුවද කුටියයේ පටන් අනන්තසක්වල දක්වා නැවද අනන්තසක්වල පටන් සුවද කුටියදක්වා බලාවධාරෙනකොට කළ පින් නැති හැම දෙනාම දුරජාණන් වහන්සේගේ මහ ප්‍රඥාාවෙන් දැකවදාාරලා ඔවුන්ගේ ජීවිතවලට පිහිටක් පිනිිසරණක් ලබාදන්නට පුළුවන්ඩ කියන කාරණය නැවත මහා ප්‍රඥාාවෙන් විමසනවා ඒසිල්ල විමසා බලනකොට පේනවා අද දවසතුළ ඒ භාග්‍යවඋතුන් වහන්සෙකොයි දිසාවටද වැඩිය යුත්තේ කාටද පහිටවෙන්නට ඕන කෞද පිළිසරනක් ලබන්නේ කෞද තිසරණයේ පිහිටන්නේ කියලා දැකවදාාරනවා ඒගේම දැකවදාාර කෞදාාදදවසේ ධරමේශ්‍රවනය කරලා මග පල නිවන් අවබෝධ කරන්නේ ඒ වගේම දකවදාාරෙනවා කෞාදදවසේ ධරමේශ්‍රවනය කරලා උතුම් බුදුසසුන තුළ පැවිදි ජීවිතයට පත්වෙලා මහරහත් භාවයට පත්වෙන්න පිනතිෙන්න කාටද. මෙහැම දෙයක් දෙසම ඉතා ප්‍රඥාාවෙන් මනානුවනින් සර්වඥ තාඥාන බලයෙන් දකවදාාරලයි යම් දිසාාවකට තතාාගතයන් වහන්සේ සිරිපා දිගු කරන්නේ. හෙම නැත්නම් නිස්්කාරණයේ කිසිම තැනකටේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ නෑ. ඒ වඩින ගමනේ දි තතාාගතයන් වා පි දකිනවා තිරි සම් ප්‍රේත ලෝකවල ඉන්න අසුර ලෝකවල ඉන්න අයපවා අද මා දෙස බලා සිතපහදවාගෙන ඒ දුගතීන්ගේ නතමිදනවා කියලා දැකල යම් දිසාාවකට වඩිනවනංඒ දිසාවෙ ඉන්න බූතපේත කුම්භාන්ඩාදීන්ගේ පටන් තිරි සංගත සතුන්ගේ පටන් බ්‍රක්්ම ලෝකය දක්වාම අසරන සත්වයන්ට පිහිටක් පිළිසරනක් ලබාදීමේ පරමකාරුණික සිතිවිල්ලෙන් තමයි ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. දවසක්දා උදෑසන කාලයේ නිරෝධ සමාපත්තයට සමවැදිල ඉන් අවදිවෙලා මහකරුණා සමාපත්තිෙන් ලොව දෙෙස බලද්ද. එක්තරා බලසම්පන්න යක්ෂරාජයක් බුදුසරණ ලබමින් මග පල නිවනින් සැනසෙන්නට පෙර පින් නැතිව මනුස්සලෝකෙ ආස්ශෘිතව ඉපදිලා ඉන්නවා කියලා ඒ බුදු කරුණාවෙන් දැකවදාලා දැක වදාරල ඒ අත්හාගතයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කරුණාවේ අසිරිය අනුහසක්‍යාපාමින් මේ බලසම්පන්න යක්ෂරාජයාට පිහිටවීම පිණිස ඔහුගේ භවනමෙත්ත වැඩම කලාා. ඒ යක්ෂරාජය ඔබ දන්නම අලවු නුවර හිටපු ආලවකනම් යක්ෂරාජයා. මේ යක්ෂයා ඉතා ප්‍රබල සෙන්පතිවරයක් අද පවා ඔහුගේ ඒ පදවිය නිසා යක්ෂලෝකේ නැත්තා යක්ෂපුරයේ අමනුෂ්‍යලෝකෙ ඉතා බලසම්පන්න තනතුරක් දරන මහාසෙන්පතිවරයෙක් සෝතාපන් ආර්ය ශ්‍රාවකයෙක්. ආලවකයක්ස සේනාධීපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් පිළිසරනක් ලබාගෙන් ඔහුගේ ජීවිතේ තිබුන පෞකම් අතහැර දාලා මේ ධරමයේ සැනසීම ලබනුවා කියලා බුදුරජාණන් වහන්සේ මනාව සනිිටුහන් කරගෙන එදා දවසේ ඒ ආලවක යක්ෂයාගේ භවන වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කලා වැඩම කරනකොට මේ යක්ෂ සේනාධිපතිතුමා හිමාල පරුවතය ආශ්‍රතව යක්ෂ සමාගම යක්ෂයන්ගේ සමිතියකට ගිහිල්ලයි හිටියේ. ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ භවනට ඇතුළු වෙලා ඔහුගේ සේවකයන්ට භාරයාවරුන්ට ශ්‍රී සත්්ධරම මේ දේශනා කරමින් සිටිනකොට මොහුට ඒ පිළිබඳව ආරංචි වෙලා ගිනිි ඇළගත් සිතකින් විියුරු වැටුණ සිතකින් මහා නාද නංවමින් බුදුරජාණන් වහන්සේ තම භවනට අනවසරෙන් නැතුල් වෙලා ඉන්නවා කියලා කෝපාග්නිය හිතේ දල්වාගෙන ඉතා වේගෙන් පැමණනා බුදුරජාණන් වහන්සේ ශාන්තවේස විලාසයෙන් වැඩඉන්නවා දැක්කත් මේ යක්ක්ෂයාට සිත පහදවාගන්න බැරිවුනාා ආපු ගමම මහු කල්පනා කරනවා මේ ශ්‍රමණයාව වෙහෙසට පත් කරලා. හරින්නට ඕ මෙම හිතල මෙ යක්ක්ෂයා නික්්හම සමන ශ්‍රමණය මග මේ භවනින් ඉවත් වෙන්න කියලා ඉතා බිහිසුුණු හඬකින් ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ශාන්ත හඬකින් වදාාරනවා සාධාාවසෝ හොඳ යවැත් මම පිටවෙන්නම්. එහෙම වදාරල ඒ භවනෙන් නාගරාජයකුගේ පස්ති රාජයකුගේ විලාසයෙන් එල්ලියට වඩිනවා. නැවතවතාවක් මේ යක්ෂයක් අතා කරනවා. පවිස සමන ශ්‍රමණය ඇතුල්වෙන්න නැවතවතාවක් බුදුරජාණන් වහන්සේ හැරිලා ඒ භවනට වැඩම කරනවා. ඉන් අනතුරුව ඒ යක්ක්ෂයන් නැවත වතාවක් ප්‍රකාශ කරනවා. නික්්හම සමන. දෙන තාවටත් කෙන ශ්‍රමණය දැන් වාඩිවෙලා හිටේ ඇති නික්මෙන්න් සාධාබ සෝ ඇවැත් නිහොදයි කියල බුදුරජාණන් වහස නික්මුණා බලන්න මේ තුන් ලෝකයක් සනසන බුදුරජාණන් වහන්සේ සමග මේ යක්ෂයා කරන දේ. මේ යක්ක්ෂයට හිතාගන්න බැරිවුණා තමන්ට පිහිටවෙන්න තමා සසරු දුකින් අතමුදවන්නයි බුදුරජාණන් වහන්සේ මගමේ භබනටම මගමේ විමානයට වැඩම කරලා තියෙන්න්නේ. ේම වැටහුණේ නෑ. දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේ එලියට වැඩම කළා. ඉන් අනතුරුව ඒ යක්ෂයා තුන්වනුවත් නැවතකතා කරනවා පවිස සමන ඇතුළට එන්න දෙවන වතාවටත් බුදුරජාණන් වහන්සේ ඒ විමානය ඇතුළට වැඩම කළා. තුන්වනුුවත් මහුගේ කෝපාග්නය දේශයක තරම කොච්චරද කියවනම්. අතියම්පික හෝ ආලවකෝයක් ොහෝ භගවන්තන්ඒ තදවෝජ තුන්වැනි වතාවට ප්‍රකාශ කරනවා නික්්ගම සමන තුන්වැනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ශාන්තවේශ විලාසයෙන් හස්තිරාජයකුගේ ගමනින් ඒ භවනින් එළියට වැඩම කළා නැවතවතාවක් මුහෝ බුදුරජාණන් වහන්සේට ඇසෙනසේ වදාරෙනව පවිස සමන ශ්‍රමණය ඇතුළට එන්න. ල මොතරං තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කළා තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සර නපුරු විදිහට බෝම රළු ආකාරයෙන් බොහෝම කුරිරු ආකාරයෙන් බිහිසුුණු හඬකින් කෝපයෙන් ඇවිලෙමින් ඒ වගේම දුටුවට පස්සේ බිය උපදින විදිහට තමයි මේ බලපෑම කරන්නේ මේ විදිහයට බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කරන්න හදන්නේ තුන්වන වතාාවට බුදුරජාණන් වහන්සේ ඒ භවනට වැඩම කරල්ලා ආසනේවාඩිය වුුණා හතරවෙනි වතාවටත් මොහු ප්‍රකාශ කරනව නික්්හම සමන ශ්‍රමණය මගේ විමානයෙන් බැරටයන්න මේ යක්ෂයාගේ බලාපොරොත්තුව වනේ මේ විදදියට ඒට මේට ඇවිද්ධවලම මේ ශ්‍රමණයා විහෙසට පත් කරන්න ඕන කියලා මොහුගේ අධික මාන්‍යයක් තිබුණා මගේ විමානයට මගේ අවසරයකින් තොරව ඇතුලට මේ වගේ මුඩු ශ්‍රමණය කොහොම දෙන්නේ සාමාන්‍යයෙන්ඒ විමානයට සාමාන්‍ය මට්ට මේ යක්ෂයකොටවත් ඇතුල්වෙන්න බෑ අධිපතියෙ එකේ ප්‍රදේශයට ඉන්න සාමාන්‍ය කෙනෙක් ඇතුල්වෙන්න නෑ ඉන් පෙර යම්ශ්‍රමණයෙක් ඇතුල්ලුනා නම් ඒ ශ්‍රමණයාගේ හිස පැලෙනවා මේ යක්ෂයාගේ බලපෑම ඉදිරිේ. එනිසායි ඔොහු ඒ විදියට බලහත්කාරකම් කරන්නටහදන්නේ. දුරජාණන් වහන්සේ හතරවෙනි වතාවට වදාාරනවා නක්වාහං අවසෝ නිකමිස්සාම යන්තය කරණීයන්තන් කරෝහි යක්ෂය මම මෙතනින් නික්මේ එන ඔබට පුළුවන් දෙයක් කරන්න කිව්වා බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු බලය ඒ වෙලාවෙේ මේ ආලවක යක්ෂයා තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම බිසුුණු ශබ්ද කරමින් ගිනි ජාලා මවමින් ඒගේ මහා පොළොව සොලොවමින් ඒ භවන කම්පාකරමින් වියරු වැටි ලක් කරන්න පුළුවන් හැමදේම කළා හැමදේම කරලත් බුදුරජාණන් වහන්සේගේ රෝම කූපයකට හිංසාවක් කරන්නට බැරිූ තැන යක්ක්ෂයා අවසානයේදී කළමනා දෙයක් නොදකිමින් හු ප්‍රශ්න ටිකක් අහන්නට සූදා නම් වෙනවා ්‍රකාශ කරනවා පං්ඥහන්තන් සමන පුච්චිස්සාමි සතිමේන භ්‍යාකඩිස්සසි චිත්තංවාතේ ගිබිස්සාමි හදයංවාතේ පහාලිස්සාමි පාදේශුවා ගහෙත්වා පාර්ගංගායන් කිිපිස්සාමි ශ්‍රමනේමා ඔබෙන් ප්‍රශ්න කිහිපයක් විමසනවා. සචේේන භ්‍යාකඩිස්සසි ඔබමට පිළිතුරු දුන් එ නැත්නම් චිත්තන්තේ ගිබිස්සාමි ඔබගේ සිත වික්‍ෂයපයට පත් කරනවා ඒවගේ හදයංවාතේ පහලෙස්සාම ඔබගේ හදවත පලනවා බලන්න මේ කියන විධිය පාදේශුවා ගහෙත්වා ඔබේ පාදවලින් අල්ලලා අර ඈතපේන ගඟෙන් එහාට විසි කරනවා මේ යක්ෂයා මේ කියන්නේ නිකන් නෙවෙේ මෙහෙම කරලා තියෙනවා මොහෝ ඊට කලින් ඇතැම් ශ්‍රමණයන්ට ඇතැම් මිනිසුන්ට ඇතැ ිර්ධිමතුන්ට ඒවිදි කරන්නට තරම් හෝට බලයක් තියෙනවා. මේ නිකං හුරතලේට කියනව නෙමේ විහිළුවට කියනව නෙම මේදේ කරන්න බලාගෙනයි මේ කියන්නේ ඔහු දන්නේ නෑ බුදුරජාණන් වහන්සගේ බුදු බලය ඒවගේ යක්ෂයෙක් නෙමේ යක්ෂයන් කෝටිලක්ෂයක් කාවත් බුදුරජාණන් වහන්සගේ රෝමකෝපයකට හිංසා කරන්න බෑ කියලා. ඔහුට ඒ වෙනකොට අවෝධ වෙලාතිබුණ නෑ. ඒ වෙලාවේ ඒ භාග්‍යවත්තු අරහත්තු දසබල දධාරී සිංහ රාජයකුගේ තේජස පරයන හස්ති රාජයකුගේ තේජස පරේන තුන් ලෝකේ අසම සන සාස්ත්‍රෘූන් වහන්සේ සිරේ මුවමඩලින් වදාාරෙනවා නක් වාහන්තං වසෝ පස්සාමි සදේවකේ ලෝකගේ සමාරකයේ සම්්‍රක්මගේ සස්සමන බ්‍රහ්මණයා පජාය සදේව මනුස්සාය යෝමය චිත්තංවා කිපෙය හදයංවා පාලය. ාදේශවා ගහෙත්වා පාරගංගායන් කිපෙයිය ඇවැත්න මේ මිනිස්සු ලෝකෙ අසුර ලෝකෙ එෙමනැත් නම් මේ මහ පොලොව මත හෝ දිව්‍ය බ්‍රහ්ම ලෝකයක හෝ ශ්‍රමණය අතර බ්‍රාක්්මණයන්තර යක්ක්ෂයන් අතර කොතනක හෝ මේසක් වලබේවා පිටසක් වලබේවා කවුරු හරි ඉන්නවා නම් මගේ දවත මගේ හිත වික්ෂ පේයටපත් කරන්න පුළුවන් කෙනෙක් මගේ බුදවැසින් මට පේෙන්න්නේෙ නෑ. මගේ රෝමකූපයකටවත් හිංසාවක් කළහැකි කෙනෙක් මේ සක්වල පිටසක් පල කොතනකවත් නෑ මගේ හදවත පලන්න පුළුවන් සමතෙක් ජගතෙක් කෙරුම් කාරයෙක් මේ සක්වල කොතනවත් පිටසක් පල කොතනකවත් නෑ. මගේ පාවලින් අල්ලල ඒවිදියට මාව සොලවන්න පුළුවන් සමතෙක් ජක් මගේ බුදවැසට කිසිම තැනක පේනෙ නෑ. වනාට මක්නෑ අපිචතුවන් අවුසෝ පුචද්හ යදාකං ගසේති ඔබ ඒ කාරණය දැනගෙන මගෙන් කැමතිනම් ප්‍රශ්නහන්න බලන්න බුදුරජාණන් වහසගේ අභීත ප්‍රකාශය අභීත ප්‍රකාශය අහාාගතයන් වෙජාති ජාතිත් පාරමී ධරම පුරලා අනන්ත බුදු බලය ඇති කරගෙනයි මෙයාලභක යක්ෂ අඉදිරියයේ මෙහෙම ප්‍රකාශ කරන්න ඔහුට බෑ අතාගතයන් වහන්සේට කිස්සින්දු හිංසාාවක්සිදු කරන්න වෙලාව්‍ය ආලවක යක්ෂයා ප්‍රශ්න කිහිපයක් ගානවා. ඒ ප්‍රශ්නටිගත් ඔහුට විමසන්නට කල්පනාවටාවේ එක කාරණයක් මුල් කරගෙන පෙරකාශ්ප බුදුරජාණන් වහන්සෙමි මහ පොළවට පහළ වෙලා ශාන්ත මදුර අමා ධරමය දෙවිමිනිසුන්ට දේශනා කළා අනු ක්‍රමයිෙන් ඒ බුද්ධ සාාසනය ටිකෙන්ටික අතුරුදන් වෙලා යද්දී ඇතැම් ගාහා ධරම යන සමාජයේ ඔය වේද ග්‍රන්තුවලට ඇතුල් වෙලා පොත්පත්වලට ඇතුල්වෙලා කාලයක් පැවතුුණ. ඇතැම් දෙවිබරු ඇතැම් යයක්ක්්‍රයෝ ඇතැම් අසුරයෝ ඒව කටපාලමෙන් දරාගෙන එනව හැබැයි කොහෙන්ද මේ ගාතහාව අහන්න ලැබුණෙලා ඔවුන් දන්නන්නේ නෑ. සමහඩවෙලාවට ප්‍රශ්නටිකක් විතරක් ඔවුන් කටපාඩමේ දරාගෙනයනවා හරි හැටි උත්තර දන්නේ නෑ. නමුත් ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට මේ විදියට කටපාඩමින් දරාගෙන එන්න ප්‍රශ්න ඔය ප්ඩිතයැයි කියන අයගෙන් අහනවා ඔය වාදීනයයි කියන අයගෙන් හනවා ඔය සාාස්ත්‍රක්්ඥයෝ කියලා අයගෙන් අහනවා ඒවගේම ඔය ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ කියන අයගෙන් අහනවා බොහෝ දෙනාට පිරිතුරු ලබාදන්න බෑ බොහෝ දෙනාගේ ඒ තත්වය බොහෝ දෙනග ඒ බලය ඒ ප්‍රශ්නයසීමෙන් අනතුරුව නැතිවෙලා යනවා මේ යක්ක්ෂයත් ආලවක ක්ෂයත් බොහෝ දෙනගෙන් ඔේ ප්‍රශ්නා හල තියෙනවා. ැයි හෝදනකුට පිරිිතුරු දෙන්න බැරි වෙල ලවක යක්ක්ෂයාගේ වසගේයට පත්වනා. මේ ප්‍රශ්නවලට පිරිතුරු ලබා දෙන්න පුළුවන් තුන් ලෝකයක් සනහාළූ බුදුරජාණන් වහන්සේට පමණයි. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාාරන්නේ යක්ෂය ඔබ කැමැතිනම් ප්‍රශ්ණයක් කහන්න. ඒ වෙලාවේ මෙයාලවක යක්ෂයා විමසනවා. කින් සූ දවිත්තම් පුරිසස්ස සිෙට් හ ින් සු සුචින්නෝ සුකහමාව හති. සේ සාධතරම් රසානං කතහන්ජීවින් ජීවිතමාව සෙට්ඨන්ති මේ ලෝකෙ උපන් සත්වයන්ට ශ්‍රේෂ්ඨ ධනයකුමක් ද කින් සූද විත්තං පුිසස්ස සෙට්ටං විත්තන් කියන්නේ ධනයට නමක් මේ ලෝකෙ උපන් කෙනාට ශ්‍රේෂ්ටම ධනයකුමක්ද. කින් සු සුචින්නන් සුහමාව හාති කුමක් මනාකුට පුරුදු කළුද්ද යමෙකුට සැපලැබෙන්නේ. කින් සු හවේ සාධතරන් රසාානං මේ තුන්ලෝක රසයන්න අතර උසස්ම රසය කුමක්ද කතහන් ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති කොයි ආකාරයෙන් ජීවත්වන කෙනාගේ ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා කියන්නේ ආන්නේ ප්‍රශ්ණය ආලවකයක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඇව්ව කෝපාග්නියෙන් වෙවුලමින් ඔවු හෑම දෙේකම පැදිලයි දැන් බුදුරජාණන් වහන්සේගෙන්ම මේ ප්‍රශ්ණි කකාහන්නන්නේ ෝට පුලුවන් ආකාරයෙන් මහපොළොව ගුගුරවල අහස්තලේ හෙන පුරනාාඩින් කම්පා කරලා මඩවරුසා අලුවරුසා ගිනා ගුරුවරුසා අෞුදවරුසා මෙුව වස්සල අන්දකාරවරුසා වස්සලා. ඔගේ තියෙන ප්‍රබල ආයුධයෙන් පහරදීලා එහැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස. මල් මාලා සමූහයක් සේ වැටුනට පස්සේ. මේයක්ෂයට කරකයාගතයක් දැගන්නට නොහැකිව තමයි මේ ප්‍රශ්නටික විමසන්නේ දුරජාණන් වහන්සේ මහකරුණාවෙන් ම ප්‍රඥාවෙන් මේ අක්ෂයාට බ්‍රක්්මස්වර මහිරෙන් පිළිතුරු දේශනා කරනවා. කින් සූද විත්තාම් ොරිසස්ස සෙට් ං කෙ ඇසූ ප්‍රශ්නයට ඒ මොහොතේදීම පෙරකල්පන කරල නෙමේ ඒ ොහොතේ දීම වදාාරනවා සද්ධීදවිත්තාං ොරිසස්ස සෙට්ठං ලෝක උපන් කෙනෙකුට තියෙන ශ්‍රේෂ්ට ම ධනය වන්නේ ශ්‍රද්ධාවයි කළල වදාලා. ඒගේම කින්ු සුචින් ෝ සුකමාව ාතී කෙළොහු ප්‍රශ්නයක් ඇහ්වා තතාාගතයන් වහන්සේ දාාරෙනවා දම්මෝ සුචින් ෝ සුඛමාවහාතිී මෙ උත්තම ආර්ය ධරමය පුරුදු කළොත් එයාට සැපලැබෙනවා. එවගේ මොහු විමසුව කින් සුහවේ සාදුතරන් ර්‍රසානා ඒවෙලාවෙේ භාග්‍යවතුන් වහන්සේ බදාාරෙනවා සච්චංහවේ සාදුුතරන් රසානා කහ ජීවිින් ජීවිිතමාව සෙට් ගතුනාන්ස වදාාරවස් රසයන් අතර උසස්ම රසය තමයි සත්‍යේ රසය කුමක් පිළිබඳව සත්‍යේ රසේද මෙ චතුරාර් සත්‍යය ධර්මය අවබෝධවීම් පිළිබඳව රසය. ඉ අනතුරුවහු ඇසු ප්‍රශ්නය තමයි කතන් ජීවින් ජීවිතමමාාව සෙට් හන් කොමජීවත් උනුද ශ්‍රේෂ්ට ජීවිතයක් කියන්නේ. පඥ්ඥා ජීවින් ජීවිතමාව සෙට්ठං ප්‍රඥාාවෙන් ජීවත්වීම මයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ බලන්න බුදුරජාණන් වහසේ වදාළ දරමය. මළු ්‍රීපිටක ධරමයම සාර්ථගතා සහිතව මේ ගාථහා ධර්රමය තුළ ගැබ්බෙලා තියෙනවා. මේ ගාතාව පමණක් විස්තර කරත් හෝරා ගණනාවකින්වත් විස්තර කරලා අබසන් කරන්නට බෑ සද්හිීද විත්තාාම් පුරරිසාස සෙට්ठහ, මේ මහපොල්ොව හලවෙච්ච කෙනෙකුට. රන්්‍රදී මසු වනු වතු ුඹුරු පිටිගේ දොර දවා දරුව ස්වාමි භාරයාමනු විධ රතන වර්ග මෙවට කියනව සම්පත් කියලා. ධනය කියලා. සවිඥ්ඥානක අවිඥානක ධනයන් තියෙනවල්ලෝකෙ සිත් ඇති සිත් නැති. පුත්තාාවත්තු මනුස්සානං කියලා බුදුරජාණන් වහන්සේ බධාරණ උපන් සත්වයන්ට මිනිස්සුන්ට දරුවෝක කියන්නේ සම්පත. කාසිනෝට්ටු මුදල් කියන්නේ සම්පත් වස්තු ගේ දොර ඉඩකඩම් ධනයන්. හරක බාන මෙව්ව ධනයන් යන වහන මෙව්ව ධනයන්. ඒ සියලු ධනයන් අතර පුද්ගලයකුගේ හදවතේ. බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගන්න චිත්ත ප්‍රසාදය නම්මු ධනය තරම් ධනයක් තවත් නෑ ධරමරත්නය කෙරේ සිත පහදවා ගැනීම තරම් ූ ධනය තරම් ලෝක වෙන ධනයක් නෑ ඒ හා සමකරන්න පුළුවන් ධනයක් නෑ. අස්්ටාරිපුද්ගල මහා සංගරත්නය ගැන සිත පහදවා ගැනීම තරම් වෙන ධනයක් මී තුන් ලෝකෙ කොතනකවත් ඇත්ති නෑ එනිසායි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ශ්‍රද්ධාවතමයි ශ්‍රේෂ්ටම ධනේ ඒට හේතුවක් තියෙනවා කුමක් ද හේතුව. ශ්‍රද්ධවන්තයා සතරාපායි වැටෙන්නේෙ නෑ. ශ්‍රද්ධාවන්තයක් දුගතිය වැටෙන්නේෙ නෑ ශ්‍රද්ධාවන්තය මෙලොවන් පරලොවට යනදාට දිලින් දෙෙක් අසරනයක් වන්නේ නෑ ශ්‍රද්ධවන්තය තමයි දන් දෙන්නේ. ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාවෙන් තමයි සිල්ට්‍රකින්න සිත්පහලවෙෙන් ශ්‍රදධාවනිසාමයි භාවනා කරන සිත්් පාල වෙන්නේ. ස්්‍රදධාව නිසාමයි ගුණ ධරම පුරන්නට සිත්පහලවන්නේ. එනි සයි බුදුරජාණන් වහන්සේ වදාාරන්නේ සද්ධීදමිත්තං පුරිසස්ස සෙට්හං හැම ශාන්තියක්ම ලැබෙන්නේ ශ්‍රද්ධාවමුල් කරගෙන. ඒවගේම පුරුදු කරන දේවල් අතර නොයෙක් දෙනා නොඒෙක් දේවල් පුරුදු කරනවා. සිල්පශාස්ත්‍ර කලා සිිල්ප මෙම පුරුදු කරනවා. මන්ත්‍ර තන්ත්‍ර වේද මෙ පුරුදු කරනවා. ඒක දේකින්මත්. රලොවට යනදාට ශාන්තියක් වන්නේ නෑ හැබැයි මේ උදාර ධරමය යමෙ පුරුදු කළොත් බුදුරජාණන් වවාසක ධරමය සීල සමාධි ප්‍රඥා වශයෙන් යම් කිසගෙනෙක් පුරදු කළොත් එයාට සැපගෙන දෙනවයේ කාන්තයෙන් එනිසයි පුරදු කරණ දේ අතර ධරමය පුරදුකිරීම ස්වේෂ්ඨායිය කළවදාලේ. ඒවගේම ලෝක නොයෙක් රසයන් තියෙනවා තිත්තර පැණිරස කසට රස මෙ වගේ රසයන් තියෙනවා ඒ වගේම රූපරස සද්ද රස ගන්ධරස රස රස පොට්හබ්බරස ධම්ම රස, ඒ අරමුණු රසයන් තියෙනවා.ඒවගෙන් ලැබෙන සැපසාගත මීරිවේදනාව ඒ ආරම්මණ රසය කියල කියන්න පුොළුවන්. මේ සියලු රසයන් අතර චතුරාර්ය සත්‍යය අවබෝධවීම තුළ ඒ හදවතේ පහල වෙන සාන්ත ධර්ම රසය තරම් රසයක්. ඒ සත්‍යාව බෝධයෙන් ලබෙන රසේ තරම් රසයක් මේ මහපොලවෙ වෙන කිසිීම තැනකඇත්තිනෑ. එනිසයි රසයන්න අතර. සත්‍ය රසය ශ්‍රේෂ්ඨම රසය අයේ කෙළවදාලේ. ඒවගේ ලෝක මිනිස්සු නොෙක් විදිීර ජීවත්වෙනවා. ඇතැම් කෙනෙක් කරමය පලය අදහන්න නෑ ඇතැම් කෙනෙක් මෙලොව පරලුව පිළිගන්න නෑ. ඇතැම් කෙනෙක් අදෘශ්‍යමාන මැවම්වාදයන් බ්‍රක්්මවාදයන් පිළිගන්නවා ඇතැම් කෙනෙක් විශ්ණු බ්‍රහ්මාදී ත්‍රිමෘර්තීන් පිළිගන්නවා. ඇතැම් කෙනෙක් අහේතුක අප්‍රත්තිවාදී ඇතැම් කෙනෙක් ඔොබ්බේකත හේතුවාදී මේ ආදී වශයෙන් විවිධ විසම දෘෂ්ටි ජාලාාවක් මේ ලෝකය කියන්නේ. ඒ දෘෂ්ිීන්ට අනුව ඔවුන් විදධ පිළිවෙත් පුරනවා. විවිධාකාරයෙන් තම චරිතය මෙ මහපොළොවතුර ගෙවාදමනවා. මිනිස්කම විද්ධ දුස් ප්‍රතිප්‍රත්තීන්ට එකතු කරලා අවසන් කරගන්නවා. ඒ ඇත්තෝ ඒ දුස් ප්‍රතිපත්තිීන් නිසා මරණින් මත්ත වැටෙන්නේ ඒ කාන්තයෙන් හතරාපායට. ම්ි කෙනෙක් ප්‍රඥාාවෙන් ජීත්වෙනව වනන්, කොහමද ප්‍රඥාවෙන් ජීවත්වෙනව කියන අනිත්‍ය දුක්ක අනාත්මකින ්‍රිරක්ෂණය දැකීමේ. ඥානය උපදවා ගැනීම පිණිස බදුරජාණන් වහන්සේ වදාළ සමත්හ විදර්ශනා භාවනා මනුසිකාරයකින් මෙලෝකෙ ජීවත්වෙනවන, කර්මය පලය අදහමින් හේතු පලදහම නුවනින් විමසමින් බෝ ජංග ධර්ම වඩමින් සතර සතිපට්ඨානය සද්‍යීන්ද්‍රීිය වඩමින් ඉන්ද්‍රිය ධර්ම වඩමින් ජීවත්වෙනව වනම්. අන න්ද්‍රිය වඩමින් ප්‍රඥාව ප්‍රගුණ කොරමින් ජීවත්ව වෙන වනං. ධම්ම විචේ සම්බෝද්ඥන්ගේ වඩමින් ජීවත්වෙනවනං අන්නයා ප්‍රඥාවෙන් ජීවත්වන කෙනෙක්. එයාග ජීවිතය විතරයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විදියට පිළතුරු දේශනා කලායින් අනතුරුව නැබතමි ආලභක යක්ෂයක් බුදුරජාණන් වහන්සගේෙන් විමසනවා කහන්සු තරති ඕගං කතහන්සු තරති අන්නවං කතහන්සු දුක්හං අච්චේති කහන්සු පරිසුද්ජති. මේ කාම ඕග භව ඕග දිිට්ටි ඕග අවි්‍යා ඕග කියන සතර සැඩ පහරවල්. කාමය කියන සැඩ පහරක්. ඉපින්දේ පිද ැරි මැරි යන භවගමන කියන සැඩපහරක් මේ ලෝ මේ ජීවිතය මනුස්සලෝකෙ ඊළ ජීවිතේ තිරිස ලෝක, ඊ ළඟ ජීවිතය අසුරලෝ ගේ ළඟජීවිතය නිරේ. එනිසයි මේ භවය කියනෙ සැඩ පහරක් කෙලබුදුරජාණන් වාස වදාරන්න. කාමය කියයන සැඩ පහරක්, කාමයට මුසපත් පවෙච්ච මිනිස්සු නොඒක් පෞකම් කරනවල් ලෝකේ. පව්කම් සිද්ධ කරලා මරණින්මත්තේ නිරාදුකට පත්වෙනවා. එනිසා කාමයක අවු නොත් සැඩ පහරක් කොච්චරවාත් ඇතිවන්නේ නෑ. කොච්චර හෝප්‍රිය මනාපරූප බැලුවයි කළ ඇතිවෙන්නේ නෑ. කනින් මටි ශබ්ද ඇසු අයි කළ ඇති වෙන්නේ නෑ. උපන්දාපටන් වයසට ගිල්ල මැරණකන් ම කාමයන් වහෙනවා කාම සුවේ මයි හොයාන්න ප්‍රියේ මනාපරූප ශබ්ද ගන්ද රස පොට්ටම් හොය හොයා යනව මිනිස්සු. එනිසා එක සැඩ පහරක් වගේ දුකට විපතකට ඒ ඇත්තු පත්වෙනවා. ඒක නිසා එකට කනත් සැඩ පහර කියලා කාමය එවගේ දිිට්ටිය විද මිත්‍ය දෘෂ්ටීන් ලෝක තියෙනවා ඒ දෘෂ්ටීන්ට අහුනාට පස්සෙමින් නුස්ේ්ද කළ හිතාාගන්න බැරිවිදියට ඒ පුද්ගලයා වියරු වැටනවා වික්ෂේපයට පත්වෙනවා උම්මාදයට පත්වෙනවා. එනිසාඒ දිට්ටිය කියන්නේ සැඩ පහරක් අවුනොත් හතරාපායට ඇදගෙනයනවා. එනිසා කාම ඕග බව ඕග දිට්ිිය ෝග අවිද්‍යාව කියන්නේෙ සැඩ පහරක්. අවිද්‍යාව කියන්නේ මෝහය මෝහය කියයන්නෙ චතුරාරි සත්‍යය අනවබෝධ වීම. ඒ මෝහය නිසා මිනිස්සු පංචානන් තරිය පාප කරම පවාසිද්ධ කරනවා. එනිසා මෙහට අහුනාට පස්සේ ඔවුන් ගිලන් අතර වන තැනක් පේන්නේෙ නෑ. ඒක නිසායි මේ යක්ක්ෂයහන්න මේ ඕගයන් තරණය කරන්නේ කොහොමද මේ කාම බ දිට්ටි කියන ඕගයන්. විජා ඕගයන් තරය කරලා එහ පැත්තට යන්නේ කොහොමද නැත්තම්මේ කෙස් සැඩ පහරවල් වලින් එතෙරවන්නේ කොහොමද කතන්සු තරති යන්නවා මේ සංසාර සාගරය කොහොමද තරණය කරන්නේ සංසාරය සාගරයක් වගේ. සාගරයේ ගත්තොත් සමුද්‍රයේ විවිධ භයානක සතුන්වා මස් අනුභව කරන සතුන් ඉන්නවා. මනුස්සයෙක් වැටනොති සහර විටේ මනුස්සයා එක කටකටවත් මදි එක දතකටවත් මදි. ඒවගේ මඔය සුවිසාාල මත්සයෝ ඉන්නම ඒ මසුන් පවා ආහාරයට ගන්නා තබත් සුවිසාාල නපුරු සතුන් සාගරය ඉන්නවා. ඒ හැම සධෙක්ම මිනිසාර්ට මේ කාලෙ දැකගන්න ලැබෙන් එන ගැඹුරු සාගර පත්තුට වෙඉන්නේ. ඒ සතුන් ගවේශණය කරන්නවත් කෙනෙකුට යන්න බැ ගියොත්ති වර යා පාව න්න හම් න. ඒවගින් නපුරු සතුන් ඉන්නව මේ සාගර ඒවගේම බිසුණු සුලිතියෙනවා ඒවගේ සුලි කුණනාට ඇති වෙනවා. සාගරයේ මැදට වැටුණාම කොනක් පොටක් පේෙන්නිින පීනල ගොඩයන්න බෑ. ඉගිරිලා ගොඩ යන්න බෑ ජලේ යටින් ගිල්ල කොහෙවත් හැන්ගේන්න බෑ අවසාන උරුමේ මරණේ. අන්න ඒ වගේ සංසාරකයන්න සාගරයක්. ඒ සාගරයට වැටුණට පස්සේ ඇතැම් ජීවිතයක මේ මිනිසා මිනිස් ලෝකට ඇවිල්ලා. නොඒක් විදිියේ පෞකම් කරනවා ය ම ගිනි දැල්ලතට යන පිච්චෙන්. සංසාරයේ සාගරයක් කියන්න හේතුව තමයි ඒ සාගර ඉපද ඉපිද ඒ නැත්තං ඒ සසර ගමන තුළ ඉපිද ඉපිද යන මිනිස්සු සත්තයෝ නොඒක් නපුරු සතුන්ට ගොදුරු වෙනවා. වාර දහස් ගනං ලක්ෂ ගන අනුන්ගේ දත් අත්තර මැරෙන්න්න සිද්ධ වෙනවා. එවගේම පනපිටින් ගිලින අවස්ථායනවා. අවිආයුධ පහරවලින් පෙති පෙති කපනවා. දවත්තිංසකම්ම කරණකෙන ඉතා බිසු දඩුුවම්මලට මුුණද දෙන්න සිද්ධ වෙන. ඒ වගේම ප්‍රියවිප්‍රයෝගයෙන් තමන්ගේ ප්‍රේය අන් වෙෙන් වෙලා යනම අම්මතාත්තා දරු ස්වාමි භාරයාාවරු සහෝදර සහෝදරියුවෙෙන් වෙලා යනවා. මෙගු මහා දුක්ම සංසාර සාගරය තියෙන්න. කලාතුරකින් මිනිස් ලෝකෙට එන්නේ. තිරිසන් ලෝකෙට බැටනුවතින් වාර එකක් දෙකක් තුනක් එහෙම නෙමෙයි දස දහස් ගණන් වාර්වල් මැරි මැරී නැවත නැවතුූපදිනවා ඒ තිරිසන් ලෝකින්. එනිසා මේ සංසාර ගමන තුළ පුද්ගලයකුට මේ සසර ගමනට වැටුණට පස්සේ මේ ජීවිතයේ මහා සම්පද ලබන රජතුමායි ළඟ ජීවිතේ තිරිසණනික් කරනවා. මේ ජීවිතේ මහා ධිපති අයි ළඟ ජීවිතේ ප්‍රේතෙක් කරනවා මේක තමයි සංසාරයේ තියෙන භයානකකම. එනිසා මේ කතන්සු තරති ෝගං මේ සංසාර සාගරය කොහොමද තරණය කරන්න එකේ ළමේ යක්ක්ෂ්‍යයානවා. කතන්සු දුක්හං අච්ේති මේ දුක ඉක්මමා යන්නේෙ කොහොමද. ජාති ජරාාව්‍යාධි මරණ කියන්නේ දුක්වලට මේ ඉක්මවා කොහොම දහවර කරගන්නේ. කතාන්සු පරිසුද්ජති, කොහොමද චිත්තා අභ්‍යන්තරේ පිරිසුදු භාාවඇති කරගන්නේ සිත පිරිසුදු කරගන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාාරනවා. සද්ධාය තරතියෝගං. සද්ධාවෙන් මයි මේ කාම භබ දිිට්ි, අවිද්‍යා ෝග්‍යයන් තරණය කරන්න තියන්නේ. කොහොමද එහෙම වෙන්නේ. ස්‍රද්ධාාවෙන් බුදුන් සරණයන්නට ඕන බුදුරජාණන් වහන්සේ සරණයන්න ඕන. ධර්ම රත්නය සංඝරත්නය සරණයන්නට ඕන. මේ උත්තම ධරමය පිළිගන්නට ශ්‍රද්ධාවක් තිබුණොත් පපමයි එයාට ඒ කාම භවදිිට්ටි අවිද්්‍යාකයෙන ඕගයන්ගේෙන් සැඩ පහරවල් වලින් මිදෙන්නට අතමි දෙන්නට මාවත පැෑදිෙන් එනිසයි සද්ධාවෙන්මයි අදහාගෙන බුදුබන, අදහාගෙන ධර්ම මාර්ගේ. අදහාගෙන කර්මඵලේ අදහාගෙන හේතු පල දහම. සීල සමාධි ප්‍රඥා වැඩීම, දාන සීල භාවනා වැඩීමමයි මේ සංසාර සාගරයෙන් මේකාම භව දිට්ටි අවිද්‍යා ඕගයන්ගෙන් අතමි දෙන්න කරන්න තිෙන්නේ. ඊළඟට අපපමාදයන අන්නමං සසර සයුර කොහමද තරණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා. අපපමාදයන අප්‍රමාදය මුල් කරගෙනමයි සංසාර සාගරයේ තරණය කරන්න තියන්නේ. ල් හම්මදන්නට මොහොතක්වත් ප්‍රමාදවෙන්න නරකයි පසුබසිනවනම් හැකිල්ල එෙනවනම් පැකිල එෙනවනම් එපා කියල කියනවනම් අද බෑ හිෙට කරනවා කියෙ කියනවනම් අද සිල් රකින්න බෑ හිටසිල් රකිනවා කියල හිතන වනම් අද දන්දින්න බෑ හිට දන්දිෙනවා කෙළ හිතනවනම් අද භාාවන කරන්න බෑ හට භාාවනා කල කරන්න ඕනිි කෙ හිතනවනම් එඒයා ප්‍රමාධි පුද්ගලේ එනිසා ප්‍රමාදියකුට කිසි දාක හිර ගමන අවසන්රන්න ලැබෙන්නේ නෑ. හිස ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න මොනතරම් හෙසගන්නවද. හිස ඇවිලුනාාට පස්සේ කෑමබීම කකා ඉන්න කෙනෙක්ගේ හිස ඇවිලුණුත් කෑම කාලා අහවර වෙලා අවසන් වෙලා ගින්න නිවාගන්නන් කිය හිතනවද. එෙමැත්නම් වැසිලි කැසිලි කරනගම හිස ගනිගත්තුත් වැසිකිිලි ැසිකිිලි කරලා අවසන් වෙලා හිසේ ගි නිවාගන්නන් කියලා හිතනවද. නිදාාගන ඉන්න වෙලාව හිස ගිනිගත්තුොත් අවද වෙලා නිවාගන්නන් කියලා හිතනවද. හෙම හිතන්නේෙ නෑ. ඉන්න තැන ගැන හිතන්න නෑ ඉන්න මොහොත ගැනහිතන්නේ නෑ ඒම හොතේ දීම ඉතාමත්ම යහුසුළුව ඒ ගින්න නිවාගැනීම පිණිස කටයුතු කරනවා. අන්න ඒ වගේ අප්‍රමාදීව යම් පුද්ගලයෙක් මේ මහපොළොව මත සීල සමාධී ප්‍රඥා පිරුවත් පමණයි එයාට සසරින් අතමි දෙන්න ලැබෙන්නේ සංසාර සාගරය තරණය කරන්න ලැබෙන්නේ. විරයේන දුක්හං අච්චේති, දුක කුහම දෙක්මවා යන්නේකේ ලැහු අයක්ක්ෂයා බදුරජාණන් වහන්සේ වදාරන වීරයෙන්මයි දුකයික්මවා යන්න තින් කුමක්ද වීරයක කියන්නේ. නූපන් අකුසල් දහම්, නූපදවා ගැනීම පිණිස හට නොගැනීම පිණස වීරයේ වඩන්නට ඕන මේ හිතේ පවසිතුවිලි මෙතෙක් එපදිලා නැති ලෝබදවේශ මොහෝ සිතුවිලි තියනවනම් එවා උපදිින්න දෙන්න හොද නෑ. ඉපදිලා තියන වැඩිලා තියන අකුසල් දහම් තවන්නට වීරයේ වඩන්න ඕන. ඒවගේම මෙතෙක් හදාගෙන තියෙන සීලය දියුණු කරගෙන තියෙන ගුණ ධරම, පිරිියන්ට්‍ර නොදී ආරක්ෂා කරන්න වීරියය වඩන්න ඕන. ඒවගේම මෙතෙක් ඉපදිලා නැති හටගෙන නැති කුසල් දහම් පින්්දාාම් උපදවාගන්නට වීරිය කරන්නට ඕන. අන්නේ වීරයෙන් නිසා තමයි. ඒ සතර සම්යයක් ප්‍රධාන වීරයෙන් නිසා තමයි ඒ පුද්ගලයා මේ ජාතිදුක, ජරාදුක, ව්‍යාධිදුක, මරණදුක සෝකදුක, පරිදේවදුක. මේ හැම දුකක්ම අවසන් කරන්නේ සසරදු කෙන්න්නේ දහස් වෙන්නේ. පිරිසුදු වෙන්නේ කොහොද කෙල යක්ෂය ඇහුවා බුදුරජාණන් වහන්සේ වදාරනෝ පඤ්ඥාය පරිසුද්ගති. ප්‍රඥාවෙන් තමයි පිරිසුදු භාවය ඇතිවෙන්නේ. කොහමද ප්‍රඥාවෙන් පිරිසිුදු භාවය ඇතිවෙන්නේ. යමකුගේ සිත පිරිසුදු කරන්න නම් චිත්ත පාර්ශුද්ධී ඇතිවෙන්න නම් ්‍රරක්ෂණ ඥාන දර්ශනය පහල වෙන්න ඕන. මෙ නාම රූප ධරම පුද්ගලේක් මම මගේ මගේ ආත්මේ යට ත්තොත්. ගණ සංඥාාවෙන් ගත්තොත් සන්තියක් හැටියට ගත්තොත් මේ නාමරූප පරම්පරාව මම මගේ මගේ දේවල් ආදී වශයෙන් ගත්තොත්. එයාගේ දැක්ම දෘෂ්ටිය පිරිසිදුනේ. යම්කිසි කෙනෙක් මේ ජීවිතේ නාමරූප වශයෙන් බලනවා. පටවිආාපෝතේජෝ වායෝ එවා මහාභූතරූප. ඒ මහාභූතරූප ඇසුරු කරගැෙන පහලවන උපාදාරූපවලින් මේ ශරීරය සකස් වෙලා තියෙනවා. අන්නේ රූප. ඒ හැටියට ෙන්ංව වශයෙන් දකිනවා. ඒවගේම වේදනා සංඥා සංකාර විඤ්ඥාන නාමස්කන්ධී ෙන්ංවෙන් වශයෙන් දකිනවා. මේ විදිර නාම රූප වසයෙන් මේ ජීවිතය දකින්න පුළුවන් වුණු අන්නයාගේ චින්තන පාරශුද්ධි ඇතිවෙනවා. අන්නයාගේ දෘ්තිි පාර සුද්ධිය ඇතිවෙන සම්මාධිට්ිය පහල වෙනවා. එසේ නොවී මමගේ කියලා ගත්තොත් සක්කාය දිිට්ටිය තුළ බොහෝ පවකම් ටැස්වෙන් බොහෝ අකුසල් උපදින් බොහෝ අකුසල් ලියලන්න දළුලන්න ඒ මිත්‍යාව මතය හේතුවෙනවා. එනිසා යම් පපුද්ගලය නාමරූප දරම හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙනවා. මේ තුළ තියනෙ නාමරූප ධරමෝල ප්‍රියාකාරීත්වයක් ඒක තමයි සංසාරක කියන්නේ කියලා. අවිද්‍යාවෙන් සංස්කාර පවතින හැටි සංස්කාර නිසා විං්ඥානය පහලව වෙන හැට විඤ්‍යානය නිසා නාමරූප පවතින හැටි මෙහෙම මේ පටිත සමුත්පාද ධර්ම චක්‍රය මනාම තෝරාගෙන හඳුනාගෙන. දියුණ කරමෙන් ්‍ර ලක්ෂණයේ ඩමින්. අනිත්‍ය දු නත්ම වසේ ම ර ප බලමින් ඒ නිතු දුක්ක නාත්ම දහරමවලට නොබැදමින් ඒවගගේෙන සිත මුදවාගෙන න බිදාාාවතුලින් විරාගේ නොෑල්ම වෙත විද්‍යා විමුක්තිය වෙත ගමන් කරනල බැෙනවනං අනයා ගහිත පිරිසිද වන එනිසයි පං ායි පරි ොද්ජතිය කළල වදාල. නැවත තාවත් මේ යක්ක්ෂය හනවා බදුරජාණන් වහන්සේගෙන්. කහන්සු ලබතේ පඥන් කොහමදුවයි ප්‍රඥාව ලබන්නේ. කහන්සු විින්දතයේ දනම්. ඒගදරක ඉන්න කෙනෙක් වේවා මේ ධනයක් උපයාගන්නන්නේ කොහමද සැබෑ ධනයක් උපයයාගන්නේ කොහොමද. කතන්සු කිත්තිින්ම් පප පෝති මේ මනුසලෝක දිවබ්‍ය ්‍රහ්ම ෝක එක කීර්ති නනාමේ කොද ලබන්නේ. කතන් මිත්තාානි ගන්තති බොහෝ මිතුරන් ඇති කරගන්නේ. අස්මාලෝකා පරන්න ලෝකන් කතම් පෙත්වන සෝචති මෙලොවන් පරලොවට යනදාට මේ ජීවිතයෙන් පරලොවට යනදාට කොහොමද සෝකනොකරඉන්නේ. බලන් අහපු ප්‍රශ්නඉතාම ගැඹුරුයි. තතාාගතයන් වහන්සේ හැරමි වට පිළතුරු දෙන්න සමත් කෙනෙක් මේ මහපොලවින. බුදුරජාණන් වහන්සේ මේ ඇසූ ප්‍රශ්නයට මහකරුණාවෙන් පිළිතුරු දේශනා කරනවා. සද්දහනෝ අරහතන් ධම්මන් නිර්්මාාන පත්තියා සුස්සෝසල් ලබතේ ප්ඥන් අප මත්තෝ විචක්ගනෝ. මේ ලෝකයේ ඉන්නවා ප්‍රමාදය දුරු කරල දාපු. නුවන තියෙන. රහ ව ඒ රහතන් වහන්සේලා ශ්‍රී සද්ධරමය දේශනා කරනවා. අන්නේ ශ්‍රී සද්ධරමි අසන්නට යමික් කැමතිවෙනවනං බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට හිතේ කැමැත්තක් ඇතිවෙන්නට ඕන. හිතේ කැමැත්තක් නැතුව ධර්රමය අසන්නට එතනින් එයා කිසිම දියුණුවක් මේ ධර්මමාර්ග ඇතිවෙන්නේ නෑ. එනිසයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව පහල කර ගැනීම පළමු පියවර ලෙස වදාරන්නෙකුමක් ද අප්‍රමාදී වූ තීක්ෂණ නුවනක් ඇති රහතන් වහන්සේලා නිවනට පැමිණීම පිණිස ධරමය දේශනා කරනවා. අන්නේ ධරමය පිළිබඳව ඒ රහතන් වහන්සේලා පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගෙන. අන්නේ උතුමන්ගේ ශ්‍රී සද්ධරමය ශ්‍රවණය කිරීමේ කැමැත්ත ඇති කරගන්නවා. ශ්‍රවණය කිරීමේ කැමැත් ඇතිකර ගැනීම මුල් කරගෙන සුස්සූසාල් ලබතේ ප්ඥං එයාට ප්‍රඥාව පහළ වෙනවා හිතන්න පුළුවන් ඥාන දර්ශනය ඇති වෙනවා. මෝහාන්ධකාරයෙන් අතමි දෙන ප්‍රඥාාව පහළ වෙනවා ජීවිතය අවබෝධ කරපු මෙලව පරලොව දිනු රහතන් වහන්සේ ලබධාරෙන බුදුරජාණන් වහන්සේගේ ධරමය ශ්‍රවණය කිරීමෙන්. ඊළඟට ඔහු ඇසූ ප්‍රශ්නය තමයි අත් අහන්සු විදතයේ දනම්. කොහොමද ධනේ ලබන්නේ බුදුරජාණන් වහන්සේ වදාරෙනවා පතිරූපකාරී දුරවා උට්ඨාතාාවින්දතේ ධනම් සුදුසු කටයුතු මනාව සංවිධානය කරන උට්ටාන වීරහෙවත් අරඹන ලද ඉවත් නොකර පිටුවාගෙන පටන් ගන්නා ලද කරතව්‍ය අවසන් වෙනකම්ම එක දිගට වේරය කරන යම් පුද්ගලේෙක් මේ ලෝකෙ වෙසේ නම් අන්න ඒ පුද්ගලයා ධන ලබනවා බලන්න ඒ එදාටත් සත්‍යයක්මයි අදටත් සාධාරණ යනාගතට සාධාරණයි. පතිරූපකාරයේ මොකක් ද පතිරූපකාරයක කියන්නේ. බුදුරජාණන් වහන්සේ බධාරන ව ගගදරක ඉන්න කෙනෙක් ධනය ඉපයේීම පිණිස නොකළමනාදේ අවි ආයුද වෙළදාා මද්‍රභ්‍ය වෙනදාම් ඒ වගේම සත්ව වෙළඳාම් මාන්ස වෙළදාාම් ඔය වගේ දේවල් කරන්න හොදනේ. ොත් මොවන් පිරිහෙනවා පරලොවෙන් පිරිහෙනවා. පතිරූපකාරිය එහෙම නොකර ධරමානුකූල සුදුසු රැකියාවක් උට්ටාන වීරියයෙන් යුක්තව ධාඩිය කඳුළු වගුරු වල වැස්සට අව්ුවට බයිවෙන්නේ නැතුව පින්නට බයිවෙන්නේ නැතුව. කම්මැලි කමින් නිදාගෙන ඉන්න නැතුව යම් කිසි කෙනෙක්. මේ විදදිහයට කටයුතු කරනවනං එයාගේ පෙරකළ පිනත් හේතුවෙලා යම් ධනයක් ඒ කාන්තින් ලැබෙනවමයි. යාගේ පිනත්වයකට බලපානවා මේ කියන ලද වීරියත් ඒකාන්තයෙන් බලපානවා. එහෙම කෙනාට මෙ මහපොලුවමත ධනය ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඊළංඟට බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා සච්චේන කිත්තිම් පප්පෝති යක්ෂය ඇහුවනි කොහොමද කීර්ති නාමේ ලබන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාාරෙනවා සත්‍යය වචනය කතා කිරීමෙන් එයාට කීර්ති නාමේ ඇති වෙනවා. මේ ෝක කවුරවරි බරු කියෙනනම් ජනසමාජයේ බොරුවෙන් රබට්ටන වන නැති දෙයක් ඇතිහැටියට මවාපාන වන බොරු පොරොන්දුු ලබාදෙන වන ඔය දේවල් හෙළි වෙච්ච දවසට හු ගේ ප්‍රතිරූපය කේර්තිනාමය මුල්ලු මනින්ම නැතිවෙලායනවා. මේ ජනසමාජයේ වගේ දේවල් අපි හැමෝටම ප්‍රත්්‍යයක්ෂයි විශේෂයෙන් බලන්න දෙයක් නෑ අවිශේෂයෙන් බැලුවත් ඒ දේවල් ප්‍රකට්ම දැකගන්න ලැබෙනවා බොෝ කීර්ති නමයන් නැතිකරගෙන ඉන්න අය ඒඇත්තෝ බොරු කියලා වැරදි දේවල් කරලා වංචලික දේවල් කරලා ඒ කීර්ති නාම එක රෑකෙන් විනාසි වෙලායන අවස්ථා දැකගන්න ලැබෙනවා. බොරුව තමයි කීර්ති නාමේ නැති කරන්න හේතුවෙන්න එනිසා සච්චේයන කිත්තිින් පප්පෝති සත්‍යය කතහා කළො සත්්‍යයට අනුව හැසිරුුණොත් චතුරාර්ය සත්‍යය විශයේ ජීවිත්තය ප්‍රගුණ කළොත් අන්නයාට කීර්ති නාමේ ලැබෙනවා. හමද මිරන්න්න එකතු කරගන්නේ කෙ හුව ක්ෂයා බුදුරජාණන් වහන්සේ බදාාරෙනවා දම් මිත්තාානිි ගන්තැති. යාලු මිත්‍රයෝ එකතු කරගන්න නම් තමන් සතු දේවල්ලේ මිත්‍රයන්ටත් බෙදා හදා දෙන්නට ඕන තනියම අනු භව කරනවනම් තනියම ඒ වස්තු සම්පත් පරිභෝග කරනවනම් කිසිෙකුට සි දෙයක් කෑම වේලක්වත් දෙන්නේ නැත්නම් අඩුම තරමින් සිනහ මුසමූණින් බලලා ආසනයක වාඩිවෙෙන්න්න කේලාවත් කියන්න නැත්නම් තමමා සතු දේවල්. අන්න අයගේෙන් යහපත වෙනුවෙන් කොටසක් ඉවත් කරන්නේ නැත්තම් වෙන්කරන්නේ නැත්නම්. එයාට මිත්‍රයෝ ලැබන්නේ නෑ. මේ ලෝකී නොත් අද මසුරන් ලෝබීන් ඉන්නම. ඒ ලෝබීන්ට කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. මසුරන්ට කිසිකිරෙක් කැමැති වෙන්නේ නෑ. මෙලොවත් අප කීර්ය පැතිරලයනො තද මසුරෙක් කියලා හැව යමෙක් දන් පැන් පුදනවනම් මිතුරන්ට ඥාතීන්ට සලකනවනම්. ස්ධර්මානුකූලෝ සලකන වනම්. වැරදිදේවල්ල බාදීලා නෙමේ කෑම බීම සුදු සුපරිදදිය ඇඳම් පැුම්. ය හනගේ දරවතු පිටිවවා මන්ගේ ශක්ති පමණින් අන්නයටත් පරිත්‍යයාග කරමින් කටයුතු කරනවා නම්. ඒක අතකින් දාානයක් වෙනවා තමන්ට මහා පිනක් එකතු වෙනවා, තමන්ට බොහෝ මිතුරන් ඇති වෙනවා. බුදුරජාණන් වහසෙ මේ සනාතන සත්‍ය දේශනා කරන්නේ. බුදුරජාණන් වහස බදාාරෙනවා ඔයි විදිට දේශනා කරලා. යස්සේතයේ චතුරෝ දම්මා සද්දස්ස ගරමේසිනෝ. ගගෙදර වාසය කරන සද්ධාවඇතියම් කිසි කෙනෙකුට. ස්චන් දම්මෝ ධදිිති චාගෝ සවේ පෙත්වෙන සෝචති. චතුරාර් සත්‍යය රසයඒ හදවතේ පවතිනවනං වෙනත්වේදියකින් කිවොතයා සත්‍යය කතා කරනවනං. මුස්සාාවෙන්තුර, බොරුවෙන් තුොර මුලාෙන්තුර වංචි කත්වෙන් තොර ජීවිතයක් ගත කරනවනං. සච්ඡන්, ධම්මෝ මේ දසකුසල කර්ම පතය, දසකුසල් දහම් පුරුදු කරනවනං. දිිතිී නුවනින් යුක්ත වාසය කරනවනං. චාගෝ දන්පැන් පූජා කරන වනං. ධර්මදාානය ලබාදනවන ආමිසධානය ලබාදනවන අභයදාානය ලබාදනව වන ශ්‍රමධානය ලබාදනවන මෙවට කනව චාගෝ කියලා මෙන්න මේ කරුණුහත්තර යමකුගේ ජීවිතය තියෙනවන කුමක්ද බොරු කරන්නේ නෑ සත්‍යවාදීව ජීවත්වෙනවා දසකුසල ධරමයන් ශක්ති පමණින් වඩනවා නුවනින් යුතුව ලෝකෙ දිහා බලනව මුලාවෙන්නේ නෑ වසඟවෙන්නේ නෑ ආරකාමයන්ට දන් පැන් පෝජා කරෙන්ව චාග ගුණේ තියෙනවා ඒ තියවනන් සබේ පච්චන ෝචතයා පරලෝක අට සෝකරන්න හේතුවෙනන. ඉද නන්දති මෙලොවත් සතුටු වෙනවා. පෙච්ච නන්දති, පරලෝකෙත් සතුටු වෙනවා. කත පුං්ඥෝ භයත්ත නන්දති මේකේපු කරුණු තියෙන කෙනත් දෙලොව සතුටු වෙනවා. ප්ඥම් මේ කතන්ති නන්දති අනේ මම පින්ටස් කරගත්ත අය නිසයි මට මේ දි්‍යලෝකෙ මහා සැපසම්පත්හාල වනේ කෙස් සතුටු වෙනවා. Bioීියෝනන්දති සුගතින්ග අතො සුගතිට ගියදාාටයාටේ සතුට අසීමතයි. දුරජාණන් වහන්සේ වදාාරෙනවා. අස්මාලෝකා පරන් ලෝකං ඒවන්පච්ච න සෝචති මෙලොවින් පරලොවට ගියදාට අන්නෙම කෙන කොටනම් කඳුළු හලන්න වෙන්නේ නෑ. මේනෝක යමේ කඳු හලනවනම් මට අසවාල්දේ නෑ කියලා වැලපෙනවනම් මට මේ වාඩු පාදුව කියලා වැලපෙනවවාම් මට ධනන්නේ නෑ යහමින්ගැල වැලපෙනවම් මට ඉන්න හිට ඉන්න තැන්නේෑ ඇඳුම් පැළඳුම් නෑ ෑමැබීම නෑ කියලා වැලපෙනවනම් ඒ වැලපීමෙන් තේරුමක් නෑ ඔහු මයි සංසාරි දන්දුු නැත්තේ හමයි සංසාරේ ගුණධර්ම පිරුවනැත්තේ හු රජෙක් වෙලා සිටුවරයෙක් වෙලා පුළුවන් කාරයෙක් වෙලා බලකාරයෙක් වෙලා ඉන්න කාලෙ කරන්න හැකියාාව තිබියදී තමන්ගේ ළඟගට යාචක යාවා ඉල්ලගෙන ආවා හැබැයි බැනල එළව ගත්තා තමන්ගේ ළඟට කෑමබේීම ඉල්ලගෙනනාපු අසරනයන්ට දෙන්න පුළුවන්කම තිබියති බැනල එළව ගත්ත තමන්ගේ අම්ම තාතර සැලකෙනෑ සහෝදන සහෝදරියන්ට සැලක වෙන ඥාත හිතවතුන්ට සැලක වෙන. ශ්‍රමණවරුන්ට බ්‍රාක්්මණවරුන්ට සැලක වෙන පොන්දුවෙලා පොන්දු ඉට කේනෑ. ආන්නේ වගේ කෙනකුට මර නින්මත් එ හාට අන්න වෙනවා. බලන්න මේ ලෝකෙ ගත්තොත් මේ ලෝකෙ මිනිස්ු අතර බොහෝ දෙනෙක් දවසක ටෙකවේලක් අනු බව කල්ලා. වේල් දෙකක්ම බඩගින්න ඉන්නවා. මේ ලෝක ජීවත්වන බොහෝ දෙනට හරි හැටි කෑමවෙේලක් ලැබෙන්න්නේ නෑ හරියට ඇඳුමක් පැළඳදුමක් ලබෙන්නේ නෑ. බොෝ නැති බැරිකම් ජීවිිත වල. ධනයක් කොයාගන්න බොහෝ දුක්විඳින් ඕන, දිවාරය නොබලා නිදි මරාගෙන වැඩකරන්න ඕන. හරියට නින්දක් නෑ හරියට විවේකයක් නෑ. හරියටි මානසික සතුටක් ප්‍රීතියක් නෑ බලන්න හිතලා. මේ හැමදේකට හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි සංසාරය පින් පුරන්න බැරිවුුණා. එ බැරිවීම තමන්ගේ අතින්මයි සිද්ධ වුණේ. එනිසා තමන්ට මේ වෙලාවේ අසරන භාව ඇති වුුණා. එහෙනම් මේ ලෝකෙ අසරනයෝ කුමක්දගළයුත්තේ. ඉරිසියා කිරීම නෙවෙයි මසුරුකම් කිරීම නෙමෙයි හිගා කාල හෝ දන් පැන් පූජා කරනයක. හැඟීම් පාලනය කරගෙන සිල්ලා රක්ෂා කරනයක. මේ තිිලක්ෂණ ධර්මය චතුාර් සත්‍ය ධරමය විමසමින් නුවන පුොරුදු කරනයක. වෙන කරන්න දෙයක් නෑ පරලෝකෙ සැනසීමක් වෙනදයකින් ලැබෙන්නේ නෑ. මේ කියපු ධරමය පුරුදූනොත් පමණයි සත්‍යය ධරමය නුවනත්්‍යයාගේ පුරුදුනොත් පමණයි පරලෝක යාට සෝක කරන්න සිද්ධන වන්නේ. මේ කරුණු එදා ආලවක යක්ෂරාජයාට බුදුසිරි මුවමඩලින් වදාලා. අවසානයේ දි බුදුරජාණන් වහන්සේ වදාරෙනවා. ඉංහ අනයේපි පුච්හස්සුව පුත්හෝ සමනක් බ්‍රහ්මණේ. යදි සච්ඡා දමාචාගා කන්තයාභිියෝ න විද්්‍යති. ඔබට මේ කරුණු ගැන වෙනකගෙන් හරි දැනගන්නු ෙන හල බලන්මාම දේශනා කරන සච්ඡං සත්‍යය ඒවගේම ඉන්ද්‍රිය දමනය චාගා හිෙමනැත්තන්. ඒයාගේහවත් දන්දීම ඒවගේම කන්තයා ශාන්තිහෙවත් ඉවසීම ඒ අදහස් කරන්නේ නපුරු වචන ඉවසනවා. ඒවගේ ම ජීවිත කිසිම තැනක කිපෙන්න්නේ නෑ මෛත්‍රී හාාවනාවෙන් ඉන්නවා කියනෙ කයිමතැන කන්තියා කියලකයන්නේ. චාගාකයන්නේ දම්දීම. දමා කියන්නේ ඉන්ද්‍රිය දමන ඇසෙන් කණෙන් නාසයෙන් දිවෙන්කයින් මනසින්. අරමුණු වරගෙන් අභ්‍යාන්තරේ කළඹගන්න නෑ ඇස සංවර කරනවා කල නාසේ දිව සංවර කරනවා දකි ආරම ස්ේ . <penguin teleportation> <whales> <in> <BR Matisa> යෝනිසෝ මනස කාරයෙන් කල්පනා කලොත් තමයි. අසංවර වෙන්නේ. එහෙම කල්පනා කරන්න නෑ ඒව අනිත්‍ය වශයෙන් දුක්වශය ගනාාත්ම වසයෙන් අසුභ වසයෙන්. හේතු පලවශයෙන් බලන කොට ඉන්ද්‍රිය සංවරය ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ බදාාරනවා. ඒවගේ මන්හෙම කෙනෙක් ජීවිතය සත්්‍යයම මුල්කරගෙන සත්්‍යයම මතු කරමින්. බොරුවෙන් ජීවත්වෙනෙ නැතුව. තමනුත් සත්‍ය වාදීම ලෝකයට සත්‍යය ප්‍රකාශ කරමින්. චතුරාර්ය සත්‍යය නම් වූ පරම සත්්‍යය. බෝධදරගැනීම වෙනුවෙන් පිළිවෙත් පුරුණු එන්න මේ කේපු කරනු හතර. සත්්‍යය ඉන්ද්‍රිය දමනය දම්දීම ශාන්තති හෙවත් තිවසීම කියන. මේ කරුණු හතර පුරුදු කිරීමෙන් ලැබෙන ශාන්ති අපමනයි මීට වඩා දෙයක් පුරදු කිරීම, ශාන්තියක් යැමෙක් ලැබෙනව කියලායි. විශ්වාස කරනවනම්. මේලෝක එහෙම යමෙක් ප්‍රකාශස කරනවන කැමති තැනකට ගිහි ලහන්න කියලා මේ ආලවක යක්ෂයාට බුදුරජාණන් වහන්සේ වදාාරනවා. සත්‍යයෙන් ඉන්ද්‍රිය දමනයෙන් තියාගේෙන් ශාන්තයෙන් අන්‍ය වූ. යම් ගුණ වගාවක් ලෝක තියනවද කියලා යමෙකුගෙන් ඔබට දැනගන්න ඕනනි නම්. එහෙම ප්‍රකාශ කරන කෙනෙක් මේ ලෝක ඉන්නවන මීට වඩා උතුම් ධරම විරණයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවන ගිහිල් අහලා බලන්න. බලන්න බුදුරජාණන් වහන්සේ වෙලා මේකම පිළිගන්න කියෙන නෙමේ දේශනා කරේ. මේ ධරමය පරම සත්‍යයක්. නුවන තියෙන කෙනෙ ුටාය මේ නන්නයක් ගැන හිතන්නවත් අවශ්‍යනය නත් ආල්පක්ක යක්ෂයායට ඉඩදුන්න. ඕනි තනක හිල් අහල බලන්න ැමතිකෙන ගංහල බලන්න එයින් බුදුරජාණන් වහන්සේ වදාලේ තතාගතයන් වහන්සගේ විසාරද භාවය සර්වාක්්‍ය තාක් ඥානයේ ඇති මහා අනුහස ඒ බුදු වදනට අභියෝගයක් කළ නොහැකි බ හින් අන්න්‍ය ඕූ පැනවීමක් ලෝක කාටවත් කරන්න බෑ මොනම දෙවියකටවත් ්‍රක්මයකුටවත් යක්ෂයකොටවත් මායකුටවත් ්‍රණය කොටත් ්‍රක්මයකුටවත් මනුස්සය කොටවත් ඔය කරුණු හතරින් අන්‍ය කරුණු හතරක් පනවන්නට බෑ. නිසා බදුරජාන්හන්ස තරයි එහම පනවනවනම් පනවන්න ඉන්න. එනිසායි අභීතම සිංහ රාජයෙක් වගේ ඒ යක්ක්ෂ රාජයාගේ. බල මර්ධනය කරමින් මාන දර්ප සිඳිමින් දේශනා කළේ මේ කරුණුුවල හයා කරුණක් ලෝ කෙන, පඕනිිතනක ගිහිල්ල හලබලන්න. මේ වෙනකොට ආලවක යක්ක්ෂයාගේ හදබත. සහන් හැගුමෙන් පිරේගිහිල්ල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙලා මේ සාකච්්‍යාව අවසන් වෙනකොට. ඒ වියරු වැටුන යක්ක්ෂයා සෝතාපන් ආරය ශ්‍රාවකයක් බවට පත් වෙලා. හිත ්‍රමන ්‍රදධ ාව හොට දැන් තේෙනනවා ෙනුවෙන් අනු ම්පාවෙන්. මගේ මේ යක්ක්ෂ විමානයට දසබල ධාරි බුදුරජාණන් වහන්සේ වැඩමකළේ. ඒ ප්‍ර න ත දාන ම් ත් හ සම ්‍රාක්මණ හ ජ්‍ය ජා ම ස පරයික ම ොක ෙන ්‍රණයන් ග හන වෙන ්‍රාක්්මය ලඟට ම මකටද දෙයන්නේ. අද මම් දැනගතයතු සිියල්ලඒ භාග්‍යිපතුන් හන්සේගේෙන් දැනගත්තා. සියල් ම දැ තේරු ගත් . ධයවත මේ බුද්ධෝවාසායාල විමාගමී මාකරේ අනුකම්පාාවෙන්මයි. සිද්ධාර්ථගෞතම මහා බුදුරජාණන් වහන්සේ මග මේ යක්ෂ විමානයට වැඩම කළේ සොහං අජ්්‍ය පජානාමී අත් හැදින්නම් මහත් පලං මට අද තේරෙනවා කාට දන්දුු නොද මහත් පලවෙන්න කියේලා. මං අද අවබෝධ කරගත්ත කාගේ ධරම මේ අහවෝද්ද සැසීම ලබෙන්න්න කියේලා. මං අද අවබෝධ කරගත්ත කාට වන්දනා කලොද සැබෑ සරනක් පිහිටක් පිටන්න කියලා. මං දසියල් අවබෝධ කරගත්තා. මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයනවා කෙලා සිරිපා ියස දැනින් වැටුණ. මේ විදියට දනින් වැටිලා ඒ ක්ෂරාජ ප්‍රකාශ කරනවා. සොහං විචරිස්සාවාමී, ගාමාගාම පුරාපුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සු දම්මතන්තිේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යටටිකුරු කළ භාජනයක් උඩුකරු කලා වගේ. වහි ධාරාාවලින් න්නේ භාජනෙ පිර යනවා වගේ. ගේ දවත තතාාගත ධනමධාරාවෙන් පිරීගියා. ස්වාමීනි අන්දකාරයේ අතපත ගාන ඇස්තියන කෙනෙකුට ආලෝකයක් දල්වා දෙනවා. සේරී වක්ෂේම භූමියකටයා ගන්න. අන්න ඒ වගේ තහාාගතයන් වහන්සේ ම හදවතයේ දහම් ප්‍රදීපය දල්වාලෝ සේක. ස්වාමීණනි භාග්‍යවතුන් වහන්ස මා බුදුරජාණන් වහන්සේ සමීපයේ සරණගේ ශ්‍රද්ධාවන්ත උපාසකයකුකොට දරණසේක්වා. ම අදපටන්. යක්ෂපුරේෙන් යක්ක්ෂපුරේයට ක්ෂ ග්‍රාමයෙන් ග්‍රාමයට බුදුගුණ කියා ගමන් කරනවා සොහංග විචරිස්සාමී ගාමා ාමන් පුරාපුරං. නමස්මානෝ සබුද්ධන් යන යනතැන බුදුරජාණන් වහන්ස සිහිකර කර බඳලවා. දම්මස්ත සුදම්මතං ඒ ධරම වටිනාකම සුහිකරනවල්ලෝකෙට කියේලා දෙෙනවා කියලා. එදා ආලවක යක්ක්ෂරාජයා තෙරුවන් සරනගිය, සෝතාපන් ආය ශ්‍රාවකයෙක් බවට ඒ බුදුරජාණන් වහන්සේගේ මහා බුදුකරුණාව දිරියේ පත් වනනා. එනිසා ඔබස් හිපත් කරන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අනුහස. එවන් යක්ෂයන් වියරු වැටුන යක්ෂයන් ලෙයින් කුස පුරවාගත්තේ යක්ෂයන් මිනිසුන් ආහාරයට ගත් යක්ෂයන් එදා ශාන්ත වූ දමනය වූ අය බවට පත් කලේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු බලය ලෝකෙට කියාපාමින්. එනිසා ඔබත් ්‍රද්ධාවන්ත වෙන් ධරමය පුරුදු කරන්න. සවද්ධාවනම් වූ ධනයක තු කරගන්න. සත්්‍යේම කතා කරන්න පුළුවන් තරන් දන්පැන් පූජා කරන්න. සීලයම ආරක්ෂා කරන්න. කාම භවදිට්ටි අවිද්‍යාෝග තරණය කිරීම පිනස මේේ ට්‍රිලක්ෂෙන ධරමය හොඳට නුවනින් විමසන්න. සමත විදර්ශනා භාවන වඩන්න බුදුගුණ සීපත් කරන්න. දම්ගුණ සංගුණ සීපත් කරන්න. සෑම උදෑසනකම සෑම රාත්‍රියකම. ජීවිතය අවසන් ව ව ගැවී යද්දී අප්‍රමාදීව ධරමය ඇසුළු කරගෙන. මේ බිහිසුනු බවගමනින් අතමේ දෙන්න වෑයම් කරන්න. ඒම ඒ බුදුරජාණන් වහන්සේට කරනු ලබන උත්තම පූජාවක් බවට පත් වෙනවා. මේ උතුම් ධර්මදේශනාමය ධර්මස්්‍රවන මේ පින් බලයෙන් ඒ කාන්තියෙන් සිතක් ෂාන්තියක් රැකවරණයක් වේවා. ඒ සීලු දෙනාම උතුම් ධර්මාවබෝධයෙන් සැනසිත්වා මේ රස් කලපින් ඒ නම් සඳහන් කළ නොකළ හැමෝටම අයිති වේවා. සක් දෙව් රජතුමා සතර වරම් දෙවුරාජවරු ලෝකපාලක සාාසනාරක්ෂක ඉෂ්ඨකාමී සීලු දෙවිවරු අනුමෝදම් වේවා. he pinakme kekemati satu an sua pat wa Igo nyati nang hot suhita hontu nyata Igo nyati nang hot suta hontu nyata Idanggo nyati nang hot suhita hontu nyata ආකා ස්ठචබුම්මට්ठ දේවා නාගාමහිද්ධිකා පු්nyaන්ත අනුමෝදිත්වා චිරංරක් හන්තු සම්බුද්ධසාසන ආකා සටठ චभුම්මට්ठ දේවා නාගාමහිද්ධිका පු්nyaන්ත අනුමෝදිත්වා චිරග්‍රක් හන්තු සම්බුද්ධදේසෙනං ආකා සठ චभුම්මට්ठ දේවා නාගාමහිද්ධිका Punyaන්ang අු ditවා චරරක් hanන්තු සම්බුද්දසාාවකං චිරරක් hanන්තු මම්පrang චරරක්හන්තුතුවන් සදාතිී ධරම මේේස්ත්‍රබනය කළ ලක්වාසිලෝකවාසිසිලු දෙනාම දෙවියන් සයත ලෝකේ ම දධම්මාවේ සැනසසිීමම ලබත්වා කියෙළමම ආශිරවාද කරටම. සම්බීතිී ෝ විවාද්ජන්තු සබරු ගෝ විනස්සතු. භවත්වන්ත රායෝ සුखීදී ඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්හන්තු සබ්බදේවතා සම්බබුද්ධානුභාවේන සදා සොත්හිභාවන්තුතේ. සම්බධම්මානු භාවන සදා සොත් හිභාවන්තුතේ. සම්බ සංඝානු භාවන සදා සොත්හිභාවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්චංවද්ධ ප්චායිනු, සතාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුආරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේේ වච්ච අත්හෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතුූ.